ඉතින් යාළුවනේ අදත් ඔයාලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් මම හිතනවා ඔයාලා හොඳින් සනීපෙන් සතුටින් ඇති කියලා. ඉන්න එක තප්පරේ හරි සතුටින් ඉන්න ඕනනේ අපි. නේද? ජීවිතේ සතුට කියන්නේ මාරම දෙයක්. ඉතින් අපි මේ මීගමින් හයියකට දාලා කුරුණෑගලෙන් එක්සිට් වෙලා පිටේ යන්නේ කොයිද කියලා බලමුකෝ. මේ ඔයාලා දැක්කේ කුරුණෑගල වැවරම්. ඉතින් කුරුණෑගල වැවරම් ගාවට ගිහිල්ලා මේ පරිසරය ඉඳලා ඊට පස්සේ අපි හිතුවා මෙන්න මේ දුර පේන්නේ ඔයාට. අන්න එතෙන්ට යන්න. හරි. අපි බලමු අපි කොහොමද එතෙන්ට ගියේ කියලා. මොකද උනේ මොනාද කළේ කියලා බලන්න මගේ වීඩියෝ එක ඉවර කරනකම් බලන්න. ඒක යාළුවනේ. මේ අපි යන්නේ කොහෙද කියලා මම ඉතල කිව්වනේ. හරි. ඉතින් අපි නම් මේක plan කරලා ගියපු ගමනක් නෙමෙයි. ඉතින් යාළුවනේ සද්ද බඩ ඇහෙනවා. අපි පොඩි එකන කෑ ගහනවා. කෑ ගහන්න එපා සුවට පොඩි ඒ නිසා යාළ එහෙම තමයි පුංචි ළමයි මල් වගේ ඒ වගේ තමයි ඉතින් හලියන් ඉතින් මෙන්න මෙතන කච්චේරි රෝඩ් කියලා තියෙනවා කච්චේරි රෝඩ් එකෙන් දාලා යනකොට මෙතනින් ඔයාලට පේනවා වෙලගෙදර ක්‍රීඩාංගණය වෙලගෙදර ක්‍රීඩාංගණය ඉතින් අපි ඒකත් පහු කරගෙන මේ පරිසරය මාර පිටට මාරම නිකන් අමුතුම ඇස්තේකට මාරම සනීපයි මට කියන්න තේරෙන්නේ නැහැ වචන වලින් يعني කොළ පාට ඉතින් ඔන්න මෙතන යනකොට හැරෙනකොටම කච්චේරිය ඒ කියන්නේ ඔන්න හරි ඔතන හැරෙනකොටම කච්චේරිය රෝඩ් කියපුවා අන්නර දුර පේන්නේ මොකද්ද එන්නේ තෙන්ද තමයි අපි යන්නේ ආදේශ ලේකම් කුවාලයාලේ කුරුණෑගල ඉතින් එතන දිගටම යනවා යනකොට අපිට මේ දිගටම තියෙන්නේ ආදේශ සභාව ඒ කියන්නේ දිගටම තියෙන්නේ මේ වටෙන්ම තමයි යන්න තියෙන්නේ ඊට පස්සේ තියෙනවා වාහනෙම ගොඩයි මෙතන තමයි ආදායම් බලපත්‍ර ඒ හැමදේම හදනවනේ ඒ පැත්තේ තමයි වාහන වැඩිම ඉතින් ඔව් මෙතන හරිය හලවන බං ගහලා තියෙන සමාජ කිඳු පිළිමය ඉතිගල හරි මෙතන ඥාත තමයි ලස්සනම ටික බලන්න තියෙන්නේ ඒකට මනසට අපි වැඩ කරලා විඩාබර මනසට හිතට අර පොඩි එකයක් ගන්න නිදහසක් වාහන සද්ද බද්ද අඩු ගොඩක් මඩුනේ එවනට මෙතනින් ඇතුළට යනකොට ගොඩේ දේවල් මාරම ඉදිරිට දැනෙන ඔවිත මෙන්න මෙතන එතනේ උනේ එතන උනේ අර එක්කෙනාට ඒ රිලව් ඉන්නවා ඒ රිලව් මේ පන්නවා එයාව ඒකට පන්නනවා ඉතින් ඔන්න ලස්සන පරිසරයකට අපි ඇතුළුණා ඉතින් මේ වීඩියෝ එක ඔයාලට බෝරින් කියලා හිතෙනවද දන්නේ ඉතින් මෙන්න මේ හරියට ඉන්නව වඳුරෝ රිලව් ඉතින් රිලව් ගොඩ ඔක් ඉන්නව මේ හරිය ගොඩ ඉන්නවා ඒ කියන්නේ කැලෑව තියෙන නිසා බස් කොළන් තියෙනවා ඒ වගේ වට වෙලා ඒ නිසා මේ හරි ගොඩ ඉන්නවා සත්තු ඔන්න මෙන්න මෙතන මෙතන හබදී පොඩ්ඩ පොයින්ට් එක මාන වලස්සනයි එමේ මුළු කුරුණෑගල නගරම පේනවා එතුගල උඩට ගියපහම ඉතින් මේ යන්න යන අපි වාහනේම උඩටම ගියා ඉති යනකොට මේ පරිසරය විඳින එක තමයි කියන්නේ අපිට මාරම දෙයක් මනස කියන දේ කියන්නේ අපි අර පොඩා රිලැක්ස් වෙන්න ඕනේ කියන දේ ඒක නම් මෝරම් විදිහට දැනෙනවා මෙතනින් යනකොට ඒ තරම්
ඉතටම ආරම දෙයක් හුළඟ හුළඟ ඒ සිසිලස කියන ඔව්ව පාරේ ඔව්ව සැරවුණාට මේකට දාමුහම ඔව්ව සැරගතිය කිසිම දෙයක් නෑ ඒ හැමදේම අඩුයි අර ගස් කොළන් පෝරට නැමිලා දෙපැත්තෙන්ම ඉතින් ඒක නිසා ඒක මෝරම විදිහට හිතට වැදෙනවා ඉතින් මං කියන්නේ ඔයගොල්ලෝ ගිහිල්ලා නැත්තම් ලස්සන වියව් පොයින්ට් එකක් එතන අතර කරලා බලන්න ගිහින් මෙන්න මෙතන තමයි ප්‍රධාන අර තොරණ කියන්නේ මෙතනින් ඇතුළේ යන්න පුළුවන් මෙතන පයින් යන කෙනෙකුට උඩට ගිහිල්ලා බලන්න පුළුවන් අන්න මේකේම සමාධි බෙදි කෙරෙනවා හරි තව යන්න තියෙන වාහන ගොඩක් දුර පයින් යන කෙනෙකුට නම් අතරින් ගොඩෙන් නැගලා එතනින් ඒ පැත්තේ තියෙනවා බලන්න දේවල් එහා පැත්තේ තියෙනවා අත්ගල සමාධි බෙදි කියලින් බලන්න එහා පැත්තේ තියෙනවා බලන්න දේවල් ඉතින් යාළුවනේ මම පරිසරය බලාගෙන පරිසරයේ ඉඳින ගමන් අත්ගල වන්නේ යන්න තමයි තියෙන්නේ ඉතින් හරිම ලස්සනයි කියන වචන නෑ මාරම ලස්සනයි මාරම ලස්සනයි ඉතින් වටපිටේ ඇහෙන ශබ්ද පැති ගැන හිතන්න හිතන්නවා මොකද මේ පොඩි එකා කෑ ගන්නවා එයා කෑ ගන්නවා සෙල්ලම් කරනවා ඉතින් මේ අපිට තමයි අපේ එඩිට් කරගත්තේ සාමාන්‍යයෙන් ඉතින් මගේ වීඩියෝ එක බලන්න මම එකක් කරදකෝ හලපුටි බලාගෙන යන්නකො ඉතරයිද මොකද තියෙන්නේ කියලා ඇත්තටම සවුන් දෙනවා ඇත්තට මට සවුන් නොදී ඉන්නත් හිතනවා ඒ කියන්නේ වොයිස් නොදී ඉන්නත් හිතනවා ඒ තරම්ම කොන්සිස්ටන්ට් සද්ද බැලු නැත්තේ යන්න තියෙනවා නම් මේක විඳින්න තීරණය නම් කියලා හිතනවා ඒත් මම මේකට වොයිස් ඇඩ් කරේ මොකද අර හුලන් සද්දෙත් එක්ක යනකොට හරි කරදරයි මේ බලන්නක මේක වල පාර්මින් දැන්න දිගේට දෙක දිගේ අපි යනකොට ඉතින් යාළුවනේ අපේ ඊළඟ වීඩියෝ එක يعني ඊළඟට එන වීඩියෝ එක බලන්න මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ඉතින් යාළුවනේ මෙතනින් යනකොට මෙන්න බලන්න මෙයාලා පාර මාරු වෙන පොඩි එකෙකුත් ඉන්නවා ඉතින් මෙතන තියෙන පාක් එක අපි මෙතනින් දාන්නත් උඩහට ගියා මෙතන පාක් එකේ දාලා යන්න පුළුවන් මේ සමාධි බුද්ධිවිලි බලන්න ඉතින් යාළුවනේ මෙතන මල් ගන්න තියෙනවා තව ඉස්සරහට තැනක් තියෙනවා මල් ගන්න එතන මල් අරගෙන ඉත පඳින්න යන්න පුළුවන් ඉතින් අපි වාහනේ උඩට ගියා දාන්න තැනක් තියෙයි කියලා බලන්න මෙතන මාමගෙන් අනොත් මල් ගන්න පුළුවන් ඉතින් මෙතන පොලිස් එක්කෙනෙක් ඉන්නවා මෙතනින් තමයි අත්ගලට ඒ කියන්නේ සමාධි පිළිමයට යන්නේ අපි අර පේන එකට ඉතින් මෙතන වාහන ඇතුල් කිරීම තහනම් කියලා ගහලා තියෙනවා එහෙනම් අපි පල්ලහැට ගිහින් අර ඉස්සල්ලාම මල් අම්බුනේ එක්කෙනා ගාවට වාහන ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඇත්තකල බලමු ඉන්නලා සරලයි පරිස්සමෙන් ඉන්න බයි බයි